ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම 2019 නොවැම්බර් මාසයේ 16 වෙනිදා පැවතුණු ජනාධිපතිවරණයේ මම ජයග්‍රහණය කළේ ලක්ෂ 69ක පැහැදිලි ජනවර මම එහෙම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ මම ජනතාවට ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව තිබුණු විශ්වාසය මට ඒව ක්‍රියාත්මක කරන්නට පුළුවන් මිය කියන විශ්වාසය ජනතාව තුළ තිබුණු නිසා ඒ සඳහා ජනතාව අනුමැතිය ලබා දී තිබුණා මට සිදු වුණේ 2015 අගෝස්තු මාසයේ තෝරාපත් කරගන්න ලැබූ පාර්ලිමේන්තුවක් සමග කටයුතු කරන්න ජනතාව බලාපොරොත්තු වන ආකාරයට මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් නව අයවැයක් හෝ අතුරු අයවැයක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාවයක් අපි බලාපොරොත්තු වුණු මම පොරොන්දු වුණු ආකාරයට ආර්ථිකය ගොඩනගන්නට ඒ වගේම ඊට අදාළ ආකාරයට අධ්‍යාපනය වෙනස් කළ වැඩි මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නට තාක්ෂණික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සංවර්ධනය කරන්නට නව රැකියා අවස්ථා උත්පාදනය කරන්නට කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට රජයට මූල්‍ය පාලන හැකියාවක් තියෙන්නට ඕනේ. මේ නිසා තමයි විවස්ථාවට අනුව මට ලැබුණු පළවෙනි අවස්ථාවේදී මාර්තු මාස 2 දින තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හැර සැබෑ ජනමත නියෝජනය වන නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා මැතිවරණයක් අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට නව පාර්ලිමේන්තුව මැයි මාස 14 වෙනිදා කැඳවීමට මම තීරණය කළා. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වන සම්පූර්ණ නිදහස හා බලය ඒ අනුව මැතිවරණ කොමිසමට පැමිණි. මගේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ ඡන්දයකින් තම නියෝජිතයන් පත්කර ගැනීම සඳහා වූ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතියට ගරුකොට නිසි කලට මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම. නමුත් ඔබ දන්නවා වර්තමාන වසංගත තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතු. ඒ අනුව නව පාර්ලිමේන්තුවක් රැස්විය යුතු අවසාන දිනය වන්නේ ජූනි මාස 2. ඒ සඳහා මැතිවරණය පවත්වන්නේ කුමන දිනයකදැයි තීරණය කළ යුත්තේ කලින් නියම කොට තිබූ දිනය වෙනස් කළ ස්වාධීන මැතිවරණ කොමිසම. පවතින තත්ත්වය යටතේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීම ස්වාධීන මැතිවරණ කොමිසමට අවස්ථාව තිබෙන. ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණය සඳහා දින කීපයක් වුණත් ගන්නට පුළුවන්. වර්තමාන ව්‍යවස්ථාව තුළ මැතිවරණය සම්බන්ධ වූ විශාල බලයක් මැතිවරණ කොමිසම් සභාවට තිබෙන. ඡන්දය පවත්වන ලෙස හෝ කල් තබන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට මම විශේෂ සූදානම් නැහැ. මම මෙතෙක් සියලු කටයුතු ව්‍යවස්ථානුකූලව ඉටු කර තිබෙන අතර නව පාර්ලිමේන්තුව කැදිය යුතු දිනය දැනුම් වී තිබෙනවා.
යම් හේකින් ජූනි දෙවැනිදා වන විට ඡන්දය තබා නව පාර්ලිමේන්තුව පත් වී නොතිබුණොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට පුළුවන් කමක් නැහැ. ඒක එහෙම වුණොත් සිද්ධ කරන්න සිදු වෙන්නේ ඉදිරි දිනකදී. මොකද මට කිසිසේත්ම කළ නොහැක්කක් කිරීමට නීතිය කියන්නේ නැහැ. Law does not expect to do the impossible. කෙසේ නමුත් මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මට ඒ නව පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ ඡන්දයකින් නව මන්ත්‍රීවරුන් තෝරා ගත්තොත් පමණයි. මැතිවරණයේ දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට විවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකියයි. සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාවක් ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද එය කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත් විවස්ථාපිතව සිදුවේ යුත්තේ ඉතා පැහැදිලි බවත් අවසාන වගකීම තිබෙන්නේ කාලඟද යන්න ගැනත් සැකයක් නැති බව මම සියලු දෙනාටම මතක් කර දෙන්නට කැමතියි.